මේ අපි දැක්කත් දැන් මේ රාජපක්ෂයේ කලවුරට තිබුණු විරෝධය මේ රනිල් වික්‍රමසිංහ රජතුමාගේ මේ 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 ආණ්ඩුකරණයට නැත්තේ ඇයි ඒක අඩු වෙලා තියෙනවා ඔබතුමාලගේ පැත්තෙනොත් ඒක අපිට පේන්නේ නැහැ රටේ ජනතාවත් නිකන් මේක පිළිගන්නවා වගේ මතමක් මේ ඇවිල්ලා ඔබ කියන එක සම්පූර්ණයෙන් වැරදි මේ රනිල් වික්‍රමසිංහ ආපු වෙලේ ඉඳලා ඔහු මේ මේක සම්පූර්ණ මෙතන කුමන්ත්‍රයක් කරේ මේ මේ බලය පැහැර ගැනීම නැත්තම් මේ ජනතාවට එරෙහිව තමයි ඔහු ඉන්නේ ඔහු රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඉන්නේ ඒ වගේම හොරා කාපු සල්ලි දියන් කියලා කියපු අරගලයට තමයි මේ ඔහු කොකා පෙන්නන්නේ ඒ හොරා කාපු සල්ලි ආරක්ෂා කරන එක තමයි ඔහු කරන්නේ කියලා දිගින් දිගටම මේකට එරෙහිව පාරිඋද්ඝෝෂණ කිරීමේ සාහඬ නැගුවේ සටන් කරේ පෙරටුගාමි සමාජ පක්ෂය ඒ නිසා අපිට ත්‍රස්තවාදීන් කියලා ලේබල් එළුවේ රනිල් වික්‍රමසිංහ ඕක ඔබ අහන්න ඕනේ ඉතුරු අයගේ අපි කියන්නේ ඉතුරු අයගේ මේ ප්‍රශ්නේ අහන්න කියලා ඉතුරු කට්ටිය මේ රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අනියමින් හෝ නියමින් එකඟ වීමෙන් ගමන් කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් මාර්තු 9 මේ රටේ ඡන්දයක් තියන් තිබුණා. අපි කිව්වේ නැහැ කොයිලාවකවත් ඡන්දකින් මේ ප්‍රශ්න විසඳනවා කියලා. මොකද ඒකට හේතුව මේ අපිට ඡන්ද සම්බන්ධීන ප්‍රශ්න විතර නෙමෙයි මේ මේ ප්‍රශ්න දිහා බොහොම දේශපාලනශීලීව බැලුවාම ඡන්දකින් පස්සේ 113 හදා ගැනීම ප්‍රශ්නයක් කරනවා මහමෙතිවරණයක් තිබ්බා. පළාත් පාලන ඡන්ද නෙමෙයි මාර්තු 9 වෙනිදා මහමෙතිවරණයක් පැවැත්වුවත් කවුද 113 හදාගන්න පුළුවන් කියන ප්‍රශ්නෙට මොකද ඒ තරම් ජනමනසේ බෙදීමක් තියෙනවා. ඒතකොට ඒ නිසා මේක උත්තරයක් වෙන්නේ නැහැ. එතකොට හැබැයි ඡන්දේ ඇකලුවාන් පස්සේ ඡන්දේ මැත්තෙම මැරෙන ඡන්දෙම මේක කරන්න පුළුවන් කියලා තමන්ගේ දේශපාලන පිළිවෙල ඉදිරිපත් කරපු පක්ෂය එක උද්ඝෝෂණයක් කරාද? එක ක්‍රියාමාර්ගයක් ගත්තද? එතකොට රනිල් පුම්බව එකලාක මැතිවරණේ පුම්බලා ගාන්ට ප්‍රදේශපාලන පක්ෂ ඔක්කොම බෙදුවා කෑලි කෑලි වලට බෙදලා තම තමන්ගේ පාරවල යන්න සලස්සලා ඡන්දෙත් කල් දැම්ම. හරි ඉතින් ඒ උගුලේ ඒ උපක්‍රමයේ සම්බන්ධ පැහැදිලි තේරුමක් නැතුව ඒක ඇතුළටම ඇතුළු වෙච්ච දේශපාලන පක්ෂවලින් ඔබ ඇසී යුතු මේ ප්‍රශ්නේ. ඊළඟ දැනුත් ඔවුන් කියනවා මේ දෙසැම්බරේ ඡන්දයක් එනවා කියලා. මේ විපක්ෂයේ නැත්තම් මේ ආණ්ඩුවට එරෙහිව ඉන්න බලවේග මොන හරි දීක එකඟතාවයක් හදා ගන්නවා කියලා යන්තම් පේනකොට මේගොල්ලෝ ඩක් ගාලා ප්‍රවෘත්ති හදනවා නැවත මේ ජනා මේ මහමැතිවරණයක් නැත්තම් නැවත මැතිවරණයක්. දැන් මේ තීරණ ඡන්දේ තියන්නෙත් නැහැ. දෙසැම්බර් ඡන්දයක් එනවලු. ඉතින් මෙවැනි මේ මේ දේශපාලන ප්‍රයෝග වලට අහු වෙන ලදබලඳ කට්ටියකින් තමයි මේ ප්‍රශ්නේ සිද්ධුවේ. පෙරටුගාමි සමාජ විපක්ෂයේ මොන වෙලාවකවත් මේ ප්‍රශ්නේදී කිසිම දෙගිඩියාවකින් මැදිහත් වුණේ අපි පැහැදිලිවම මේ වික්‍රමසිංහගේ ප්‍රවේශයයි ඔහු ආරක්ෂා කරන්නේ කවුද කියන එකයි ඔහුගේ න්‍යාය පත්‍රයේ ඒ සියල්ල විවේචනය කර මැදිහත් වෙච්ච ව්‍යාපාරය. ඒ නිසා ওই ප්‍රශ්නේ අපිට අයිති නැහැ.